ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගැදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල වසර කිහිපයකට පසුව උද්දමනීය වාර්තාගත ලෙස ඉහළයයි පසුගිය මස උද්දමනය 11.1යි ඩබල් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 දෙනෙකු ජනපතිට අක්තපත්‍ර බාර දෙයි විපක්ෂී හුස්මක් වැඩසටහනට චීන රජය ප්‍රසාදය පළ කරමින් රුපියල් ලක්ෂ 196ක මුදලක් පරිත්‍යාග කරයි. උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. වසර කිහිපයකට පසුව උද්දමනය වාර්තාගත ලෙස යලිත් ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් තනි ඉලක්කමක පැවති උද්දමන අගය පසුගිය මස ඉලක්කම් 2 අගයක් ලෙස වාර්තා වුණා. කොවිඩ් වසංගතය වගේම රජය විසින් ගනු ලැබූ විවිධ තීන්දුව තීරණ නිසා මෙවන විටත් පාරිභෝගික භාණ්ඩ රැසකම මිල ගණන් වැඩි වෙමින් පවතිනවා. පාරිභෝගික භාණ්ඩ මිලට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඉහළ යාම සිදුවන්නේ නැහැ. මේ නිසා අපේ රටේ උද්දමනය වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ ඉතිහාසයේ තම බරපතල සහ දරුණුම උද්දමනයේද මේවන විට සනිටුහන් කරමින් මෙතෙක් වසර ගණනාවක් එක් අංකයක පැවති උද්දමනය නොවැම්බර් මාසයේ වන විට අංක 2 ඉලක්කම් වෙත පැමිණ තිබෙනවා. යනුව නොවැම්බර් මාස මෙරට මතු පිට උද්දමනය 11.1ක් ලෙසයි ඉහළ ගොස් තිබෙන්නේ. රටේ පවතින භාණ්ඩ හා සේවා මිල මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳව පවතින ඒතම බරපතල වූ තත්ත්වය මෙම උද්දමනයේ ඉලක්කම් 2 අගය තුලින් පෙනී යනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙලෙස මාසෙන් මාසයට ඒකක 2-3 අතර පරතරයකින් උද්දමනය ඉහළ යමින් තිබෙනවා. උදාහරණයක් ලෙස සැප්තැම්බර් මාසයේදී මෙරට මතු පිට උද්දමනය වාර්තා වුණේ 6.2ක් ලෙසයි. ඔක්තෝබර් මාසයේ වන විට එය 8.3 දක්වා ඉහළ ගියා. නොවැම්බර් මාසය පසුගිය මාසයේ වන විට උද්දමනය 8.3 සිට 11.1ක් දක්වා ඉතාම බරපතල ලෙස ඒකක 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර සහ ආහාර නොවන භාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙලින් 2.61කින් 0.053කින් ඉහළ යාම මේ සඳහා හේතු වී ඇති අතර 2021 නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩ තුල විශේෂයෙන්ම එළවලු, සහල්, කිරිපිටි, ලොකුළුණු, නැව් මත්ස්‍ය සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු වර්ධනයක් ශ්‍රී ලංකාව පෙන්눔 කරන බව ඒ 2019 වසරේදී වාර්තා කර ඇති අගය 0.783ක් ඒ 2020 දී 0.786ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවේ ඉහළ නැංවීම උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා සැලසීම වසංගත කාල සීමාවේ කාර්මික ක්‍රියාකාරකම් ඉහළ යාම වාහන වායු විමෝචනය අඩුවීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම වර්ධනය පෙන්눔 කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. ආර්ථිකය සහ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් දැන් මොළ හතා නොකෝ අයවැය ඉදිරිපත් කරුවා කියා මව් රට බල ඩීසල් පෙට්‍රල් වැඩි කරනකොට ලාම්පු තෙල් වැඩි කරනකොට මුදල් ලැබෙති GLP රිස් මරු මොලේ මෙතන මැච් එක ගහලා පිච් එක තැලිලා පොඩි වෙලා පන්දුව කරගෙනකොට බඩු මැච් එකේ නැහැ අතිරේක ක්‍රීඩකයෙක් කැප්ටන් කරලා මොලේ හොඳයි ඒ වගේ වැඩවල මේ අනාර්ථික වැඩ පිළිවෙල කොහේ අනාර්ථික වැඩ පිළිවෙලක්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ එක දවසකට එකක් කරනවා තව දවසකට තව එකක් කරනවා ඉතින් දිගින් දිගටම ආර්ථිකය විනාශ කරපු උදවිය තව දුරටත් මහලු ආයෙත් තියාගෙන මේ ආර්ථිකය තව දුරටත් විනාශ කරන්න කටයුතු කිරීම මං හිතන්නේ රට වෙනුවෙන් සුදුසු දෙයක් නෙමෙයි. කුෂිකර්ම ලේකම්තුමා බොහොම පැහැදිලිව කියන්නේ අපි අලුත් වාහනයක් දුන්නේ. එහෙනම් මේකේ ඩ්‍රයිවර් ගේනේ වැරද්ද තියෙන්නේ. ඩ්‍රයිවර් ඕනෑවටට ස්පීඩ් කරලා ගිහිල්ලා හප්පගෙන තියෙනවා. එහෙනම් ඩ්‍රයිවර්ට පළපුරුද්දක් තියෙනවයි කියලා පේන්නේ නැහැනේ. අපි මේක කිව්වනේ කලින්ම වැරදි මිනිහෙකුට අලුත් වාහනයක් දීලා හප්පගත්තා. අපි හැමෝම අලුත් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි මේ ආණ්ඩුවේ 2022 බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හිටිය දරින් කොහොමද නැගිටින්නේ කියන කාරණා. අර හැමදාමත් හිටිය කොන්ත්‍රාත් මානසිකත්වය වෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න තමයි අපට අවශ්‍යතාවය වැඩි අඩු වෙන විටදී අඩු වැඩි සූත්‍රේ තෙල් මිලනුත් ගහපු සිංගමන් පාත්‍රේ එදවස කෑ ගැහුවේ නොදැනයි මාත්‍රේ කොච්චර හොඳද මංගල මිල සූත්‍රේ
සූත්‍ර එක එක විදිහට හදන්න පුළුවන්. මංගල සමර වීර ඇමතුමාගේ මිල සූත්‍රයට අපි විරුද්ධයි. මේ දැන් හදන්න කියන අලිසබ්‍රි ඇමතුමා ඉල්ලා සින්න මිල සූත්‍රය වෙනයි. ඒ මිල සූත්‍රයෙන් අරවාගේ හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මුණ සූත්‍රය හරි යොදලා කවන්නේ නැහැ. ජනතාවට සාහනයක් වෙනවන ඒකට අපි කැමතියි. නැව ගෙලුණත් බෑන්චුන් කියලා තියෙනවනේ. ඒ වගේ මේගොල්ලන්ට රට කඩාගෙන වැටුණත් මිනිසුන්ට කන්න නැතුව අඳින්න නැතුව දුක් විඳත් ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි. කෝ මොලහතේ කට් විපර්යාස පරිවර්තන මොකුත් නැහැ. ව්‍යත්මග වෙනුවට විපත්මගක් අද රටේ ජනතාවට අත් කරලා දීලා. ඉන්ධන මිල වැඩිවීම මහජනයාට අමාරු. ඒක මම පිළිගන්නවා. හාන්සි පුටු ජීවිතේ කාලයක් තිබුණා. අමාරු කාලෙට ඒ අවුරුද්දක් දෙක ඒ තත්ත්වයට මුහුණ දෙමින් අපි යලින් හිස ඔසවන ගමනකට කැපවීති වෙනවා. බැසිල් ආපු ගමන් මිල අඩුවයි කියලා කිව්වා. ජූලි මාසෙත් බැසිල් ලංකාවේ හිටියේ නැහැ. මේ දෙසැම්බර් මාසෙත් බැසිල් ලංකාවේ හිටියේ නැහැ. මුදල් නැමැති ගම ගත්තේ මොළ හතෙන් කරන්නම් කියලා. එතුමා රට පැන්නා. පැන්න ගමන් මිල වැඩි වුණා. මේවා බැසිල්ලා රාජපක්ෂලා ඔක්කොම එක්ක අවුවලා තමයි මේ ෂොට් එක දෙන්නේ. කිසි කෙනෙක් ආතල් ගන්න තෙල් පාවිච්චි කරනවා කියලා හිතන්න බෑ. හැම කෙනෙක්ම විනෝද චාරිකා සඳහා වෙනුවෙන් කරත් මේ තෙල් පරිභෝජනය කරනවා කියන එක අපිට කියන්න බෑ. ඒ අය තමන්ගේ සුභෝගී ජීවිත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන ගමන් මෙරටේ ලක්ෂ 220ක් වෙච්චි ජනතාව මත මේ පීඩනයේ පැටවීම කොහෙත්ම සාධාරණීකරණය කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට වත්මන් රජය කටයුතු කළහොත් පාරට බැස අරගල කරන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කටක් ඇරියොත් කියන කතාව තමයි අපිට දැන් ඩොලර් නැහැ අපිට ගන්න වෙනවා. එහෙමනම් අපි ගන්නෙ කොහෙන්ද? මේ IMF එක තමයි තියෙන පිහිට කියන කාරණේ. දැන් මේ වෙනකොට IMF ගැන කතා නොකරපු මූල්‍ය අරමුදල දිහා නොබලපු ඇමතිවරු පවා කියනවා IMF එකට ගියොත් ඔබතුමාලා මොකද්ද ගන්න තීරණය? අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධව පාරට බහින්න වෙනවා. IMF එකෙන් ණය ගන්නවත් එක්කම ඒ කොන්දේසිත් පිළිපදිනවා නම් අපරට ආපහු අර එපා කිව්ව ව්‍යාපාරන ආණ්ඩුවට ආයෙත් බාර දෙනවා වාගේ ඇමරිකාවේ මේ මෙහෙවීම මෙතන ක්‍රියාත්මක වෙනවා. අපරට යසත් විද්‍යාවක් වෙනවා නැවත. ඔබට හිතෙන්නේ නැද්ද මේ IMF එකට යන්න ඕනේ කියලා? දැන් අලුත් මතයක් නිර්මාණය කරලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්න යම් විදිහට රට පාවා දෙන්නට උත්සාහ කරන යම් කණ්ඩායමක්ද කියන සැකේ ඉන්නේ නැද්ද ඔබතුමන්ට? ඔබ මෙච්චර බරපතල නම් IMF ඒවට ඉඩ තියෙනවා. ඔබතුමා ඉතින් එහාට වැඩි ප්‍රකාශයක් කරන්නේ නැහැ. එළියට බැස්සොත් ඔබතුමලා විශ්වාස කරනවද ඔබතුමලා වටා ජනතාව එකතු වෙයි කියලා මේ වෙලාවේ? ඒක ජනතාවගේ තීන්දුව. සම සමාජ පක්ෂය කවදාවත් බොරු පොරොන්දුවක් දීලා නැහැ. MCC ගිවිසුම ක්‍රියාත්මක කළා නම් ඇමරිකාවේ බහුජාතික සමාගම් තමයි අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අතට ගන්නෙ. ඒක අත්සන් කරන්න යහපාලන ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියා. වාසනාවට අපේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඒක කරන්න බැරි වුණා. සෝෆා ගිවිසුම ක්‍රියාත්මක කළා නම් අපේ රට පාවිච්චි කරනවා ඇමරිකාවේ යුද්ධ කඳවුරක් ඇද්දිට. එදා ඒ විදිහට කරන්න හැදුවට MCC එක අස්සම් කරගන්න හම්බුනේ නැහැ. ඔබතුමාලා බලයට පත් වෙනවා. දුන්නේ සෝෆා අස්සම් කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එතකොට යුගදන වියගහරා සිද්ධ වෙන්නේ මොකක්ද? එතකොට ඉන්දියන් සමාගමකට වරායේ කොටසක් ලබා දීම, බටහිර ලබා දීම හරහා මොකක්ද සිද්ධ වෙන්නේ? චීනයට තව කොටසක් ලබා දීම හරහා සිද්ධ වෙන්නේ. ඔය කියනවායි කියන පාවා දීම නෙවෙයිද මේ සිද්ධ වෙන දේ? ඒක ටිකෙන් ටික කරන වැඩපිළිවෙලක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව අපි අපේ අදහස් අපි ඉදිරිපත් කරලා පුළුවන් තරම් ජනමතයක් ගොඩනගන්න බලනවා. මේකට විරුද්ධව ඒක වෙනස් කරන්න හරිතන්නට ගේන්න බැරි වුණොත් මොකද්ද කරන්නේ? නෑ, අපිට ඒ වෙලාවේ තීන්දුවක් ගන්න වෙයි. ඉස්සර මේ කාලෙදි කිව්වේ ගොඩමඩ දෙකම සරුසාරයි ඵලබරයි කියලා. ඒත් දැන් පොහොර නැති නිසා රටේම ගොවින්ගෙන් ඇසෙන්නේ අඳෝනා පමණයි. සීමාවක් නැති පොහොර ගැටලුව පිළිබඳවයි මේ තොරතුරු. පොහොර අර්බුදයේ හමුවේ ඇතිවෙච්ච අහිතකර බලපෑම් ගොවිබිමෙන් පටන් අරන් දැන් නතර වෙලා තියෙන අහිංසක මිනිසුන්ගේ බත්පතින් අද එළවලු මිල හමුවේ මිනිසුන්ට කන්න තියා හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවා. පොහොර අර්බුදයේ හමුවේ මිනිසුන්ගේ සමබල ආහාර වේල න්‍යාය පවා සුණු විසුණු වෙලා තියෙනවා. අන්තිමට හැමදාම් වගේ පීඩාවටපත් උනේ දුප්පත් අහිංසක මිනිස්සු. පොහොර අර්බුදයේ නිසා මහවිලච්චයේ වට්ටක්කා ගොවීන් පීඩාවටපත් වෙලා සමහර ගොවීන් වගාව අතහැරලා වගා කරපු ගොවීන් කිහිප දෙනාටත් බලාපොරොත්තු වෙච්ච අස්වැන්න ලැබිලා නැහැ.
පරාක්‍රම සමුද්‍රයේ ගොවි ව්‍යාපාරයේ අලුත් අය ගොවින් පොහොර ඉල්ලලා පාරට බැස්සා රජයෙන් කාබනික පොහොර දෙනවා කියපු වචනය විශ්වාස කළා විරෝධතා පැත්තකින් තියලා පස්සේ වගා කරන්න පටන් ගත්තා කොරේ පිටට මරේ කියලා ලැබිච්ච කාබනික පොහොරවල තත්වයයි මේ ඒ කොම්පෝස්ට් වලට හම්බෙන්නේ අය අඹ ඇට අඹ ඇටයි ගලුයි තමයි තියෙන්නේ මේ ප්‍රදේශ ගොවීන් වී වගාව මෙන්ම ගොඩබෝග වගාවට අවශ්‍ය පොහොර නැතුව පීඩාවට පත් වෙලා. ගොවියට හෙන ගාලා යනවා. ගොවියා මේ මහපාර්ත වැටෙනවා ළමයින්ට කන්න බොන්න දෙන්න විදියකුත් නැහැ. මැති අමතිවරුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කොල්ල රට ගියන් හරි කන්න බොන්නේ අපිට කන්න විදියක් නැහැ. දැන් වහ තම බොන්න වෙලා තියෙන්නේ. ගොවිතන් කෙරුවට වැඩක් නැහැ ඌ වලේ තෙල් පොහොර ටික නැහැ. දැන් ඉතින් බඩේ ගින්නේ තමයි ඉඳ වෙන්නේ. ගොවිතන්පත් වැඩක් නැහැ. ගොවිතන්පත් නිකන් තේරුමි. තෙල් පොහොර නැත්තා. දැන් කබලෙන් ලිපර වටනවා වගේ වෙලා ඉන්නේ අපි. මේ බලන්නකෝ මෙව්වා ලුව ගහන්න පුළුවන්ද? පස් වාගේ වර්ගයක් නමේ. මෙදා තමයි ලංකාවේ පස් ගණන් ගියේ පුෂ්කරම හිමි කියලා ඉන්න මිනිහේ ඒ මිනිහා එවිනා බච්චාපු මිනිහේ කියලා මිනිහා පස් කාපු මිනිහේ නේ මොනවා කරන්නද මේ වගාලා කොහොම ගොයම ගන්නද වෙච්චි දේ නම් ඇත්තමයි කියලා වැඩක් නැහැ වගාවට රජෙන් ලබා දීපු පොහොර වලින් පළක් නැති වෙච්ච තැන මහියංගනේ කුකුලාපොළ හේන් ගොවියෝ බඩිරිඟු පැලත් අරගෙන මහියංගනේ ගොවි ජන සේවා ආයතනයට පැමිණියා ඒ තමන්ගේ දුක කියන්න දැන් මේක අපිට විසඳුමක් ඕන මේක දැන් පිහක් අපිට විසඳුමක් ඕන නැත්නම් අපි මේකේ කුදියා ගන්නවා දැන් අපි මොකද කරන්නේ දැන් මේකට මාසේ කමරක් විතර වෙනවා සල්ලිත් දඬු මුන් මේ පොහොර දෙනවා කියලා හකයිල දිනනවා නමුත් පොහොර නැහැ පොහොර නැතුව මේක කොහොමද මහත්තයා මේ මාර්ගයේ දියර පොහොර දෙක අපි සත්‍යෙම මේ කියන්නේ මේ තමුත් ඒ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති තත්ත්වයයි. කියන්න තියෙන ඉතින් ලැබු ජයග්‍රහණේ සමකාමීව විඳින්න හොඳට කරගෙන යන්න කියලා තමයි කියන්නේ ඉතින් රජය. අද එළවලු මිලයි, තෙල් නැහැ, පොහොර නැහැ. මේ රජය මොකද කරන්නේ? මං ඉදාසන වේදිකාවල කිව්වා මහත්තයා සම්බල් බතු රාජිතේ 80ට ලුණු තිබ්බේ. පොගෙඩි 70ට රේනවස බහින්න මහත්තයා වේදිකාවක සම්බල් බතු කන්න පුළුවන්ද? චප්පද? කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ අයින් කරලා ඒ වෙනුවට අමාත්‍යංශ ලේකම්වරයා ලෙස DM LD බණ්ඩාරනායක මහත්තයා පත් කරලා තිනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ මේ කාල වකවානුව තුල පත් කරපු 4 වෙනි ලේකම්වරයා. අමාත්‍යංශ ලේකම්වරු අයින් කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මහින්දානන්ද අමාත්‍යවරයා තමයි අයින් කරන්න ඕනේ. මහින්දානන්ද අමාත්‍යවරයා වග කියන්නේ මේ රටේ ගොවියයි ගොවිතැනයි මේ වෙනකොට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වෙ. එතුමා ටාසන් තමයි. හැබැයි වැඩබැරි ටාසන්. මේක හරියට ඉසරදේට කොට්ට මාරු කරා වගේ වැඩක්. නව රාජතාන්ත්‍රිකින් 17 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය අක්තපත්‍ර පසුගියදා බහර දුන්නා. ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝදානිය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව තිබෙනවා. එමෙන්ම සියරා ලියෝන්, රුවන්ඩාව, බොට්ස්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු පත්ව සිටිනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස්, ජනාධිපති ලේකම් පීවි ජයසුන්දර සහ ප්‍රධාන සම්දාන නිලධාරී තුෂාර රොඩ්‍රිගෝ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් හමු වෙමු දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දවසක්. D
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.